ඔබත් පිටරටකේ ඉඳන් ගොඩක් දුක් විඳින කෙනෙක්ද? ආදරය නිසා තැළුණු හිතක් ඔයාටත් තියෙනවද? එහෙනම් අදින් ඔබේ ප්‍රශ්නේ ඉවරයි. ඔබේ දුක හඳුනන ඔබේ යහපත පමනක් සිතන සාමා ගුරු මෑණියෝ. දරුපල නොමැති දරුවන් හට දරුපල ලබා දීම, ස්ත්‍රිය පුරුෂයා වශී කර දීම, අනවින කොඩිවින කැපීම, ග්‍රහාපල සඳහා යන්ත්‍ර දැමීම, නිවාස ආරක්ෂා කර දීම, සතුරන් මෙල්ල කිරීම ඇතුළු ඔබට අවශ්‍ය ඕනෑම ගුරුකම් කටයුත්තක් විශ්වාසවන්තව කර ගැනීමට දැන්ම ඇමතුමක් ලබා ගන්න. WhatsApp, Viber, Imo සඳහා 076-044-8197 සාමා ගුරු මෑණියෝ. බෝවන් කියලා ඔයාලා හැමදිනම අපේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. මම අද ඔබ වෙතට අරගෙන ඉන්නේ ඊටාම බලගත්ු පත්තිනි දේවින් වහන්සේ වෙනුවෙන් ගායනා කරන සහ ජප කරන බලගතුම දීර්ඝ මන්ත්‍රයක් ඔබ වෙතට අරගෙන. පත්තිනි දේවින් වහන්සේ එහෙමත් නැත්නම් කන්නගී මාතාව විදියට හඳුන්වන එතුමිය විශේෂයෙන්ම කාන්තාවන්ට ඇති ඕනෑම දුකක් ගැටලුවක් කරදරයක් සඳහා පිහිට වෙන උත්තමාවියක් ලෙස දේව සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඒ වගේම මන්ත්‍ර සාහිත්‍යයේ පත්තිනි මෑණියන් වෙනුවෙන් ජප කරන මේ බලගතු මන්ත්‍රය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම කිසිම වෙනස්කමක් නැතුව තමන්ට පිහිට ආයාචනා කිරීම සඳහා භාවිතා කිරීමට පුළුවන් ඊටාම බලගතු මන්ත්‍රයක්. විශේෂයෙන්ම කාන්තාවන්ට ඇති ඕනෑම දුක කරදරයක් සඳහා, ලෙඩ රෝග සඳහා, පවුල තුල සමගියක් නැතිනම්, ආදරයක් සෙනෙහසක් නැතිනම්, නිතරම රණ්ඩු සරුවල් වෙනවනම්, ඒ වගේම ගෙදර දොර අතමිට හිගනම්, ඒ වගේම ලැබෙන මුදල් නිසියාකාරව තමන්ට වියදම් කිරීමට අපහසු නම්, ඒව ඉක්මනටම තමන් අතින් ගිලිහිලා යනවනම්, මේ වගේ නොයෙකුත් ප්‍රශ්න සඳහාත්, ඒ වගේම කාන්තාවන් සහ පුරුෂ පාර්ශ්වය කියන මේ දෙපාර්ශ්වයේම වද වේදනා විඳින ප්‍රේම සම්බන්ධතා නිසා දුකට පීඩාවට කරදරයට පත් වෙලා ඉන්නවනම් ඔබට මේ මන්ත්‍රය මගින් සුවිශේෂී පිහිටක් ලබා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඒ වගේම තමයි ඔබගේ ස්වාමිපුරුෂයා හෝ භාර්යාව ඔබ කෙරෙහි ප්‍රේමයක් සෙනෙහසක් නැතිනම් ඔහු හෝ ඇය ඔබ කෙරෙහි ආකර්ෂණය කිරීම සඳහා ආයාචනාත්මකව පත්තිනි මෑණියන් වහන්සේට ඔබට ආයාචනා කරන්න ඉල්ලන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ඔබට ඇති ඕනෑම ලෙඩ රෝගයක් සඳහා විශේෂයෙන්ම පත්තිනි මෑණියන් වහන්සේ ලෙඩ රෝග සුව කිරීම සඳහා විශේෂ නාමයක් දරනවා. ඉතින් ඒක නිසා තමන්ට තියෙන ඕනෑම ලෙඩක් රෝගයක් සඳහා පත්තිනි මෑණියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ප්‍රාර්ථනා කිරීමට හැකියාවක් තියෙනවා. ඒක නිසා මේ කාරණා සියල්ලටම පත්තිනි මෑණියන් වහන්සේ වෙනුවෙන් ගායනා කරන සහ ජප කරන මේ බලගතු මන්ත්‍රය මගින් පිහිට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඔබට කිරීමට තිබෙන්නේ මේ මන්ත්‍රයේ මුල සිට අවසානය දක්වාම මේ වීඩියෝ එකේ නියමිත වාර ගණනක් වාදනය වෙනවා. ඉතින් ඒක මුල සිට අවසානය දක්වාම ශ්‍රවණය කිරීම පමණයි. හැබැයි මතක තියාගන්න ඔබ උදේවරුව සහ සවස්වරුව විදිහට උදේ සවස මේක ශ්‍රවණය කරන්නට අවසන් වෙනකම්ම වරු 7කට වඩා ඔබ මේක ශ්‍රවණය කරන්න ඕන. වරු 7ක් යන තැන තමයි මේකේ බලය පිහිටුවන්නේ. මොකද නිතර නිතර මේ කන්නලව්ව ආයාචනය කිරීම මගින් පත්තිනි මෑණින් වහන්සේට ඔබ කෙරෙහි තමන්ගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණේ ලබා දීමට පුළුවන්කමක් තියෙනවා. ඒක නිසා ඔබ වාර 7කට වඩා වරු 7කට වඩා නිතර නිතර ශ්‍රවණය කරනවා නම් ඒ ශ්‍රවණය කරන අවස්ථාවේදී පත්තිනි මෑණින් වහන්සේ ඔබ වහන්සේ මගේ මේ දුක ගැටලුව කරදරේ සඳහා පිහිට ලබා දෙන්න ඔබගේ දේව ආශිර්වාදයේ දේව රැකවරණේ ලබා දෙන්න කියලා ඔබ ප්‍රාර්ථනාව හදවතේ තබාගෙන ඔබ මේක ශ්‍රවණය කරනකොට අනිවාර්යයෙන්ම ඔබට දවස් කීපයක් යනකොට මේ කියන වරු 7 සම්පූර්ණ වෙනකොට ඔබට අනිවාර්යයෙන්ම ඔබගේ ප්‍රාර්ථනාව දුක ගැටලුව කරදරය නැති වෙලා නැෂ්ට ප්‍රාප්ත වෙලා යනවා. ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම ඒ කාරණය හදවතේ තබාගෙන මේ මන්ත්‍රය ඉමහත් භක්තියෙන් සහ විශ්වාසයෙන් යුතුව ශ්‍රවණය කරන්න. ඒ වගේම ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා හැපැති තියෙන bell icon එක click කරන්න. ඔබ bell icon එක click කරපුවාම අපි අලුතෙන් video එකක් දාපු ගමන් ඔයා ගාවටම ගෙන්වා ගැනීම හැකියාවක් තියෙනවා. අද වෙනකොට අපේ channel එකේ subscribers ලා ප්‍රමාණය 80,000 ඉක්මවලා තියෙන. ඒක නිසා හැකිනම් ඔබත් අපිට කරන උපකාරයක් විදිහට මේ video එක බලලා අපිට අනිවාර්යයෙන්ම subscribe කරලා like කරලා මේ video එක පහලින් පත්තිනි මෑණියන් පිහිටයි යනුන් comment එකක් පළ කරන්නට අමතක කරන්න එපා. මොකද අපි එදිනදා පුද පූජා ආවතේවාදී කටයුතු නියමිත ආකාරයටම කරලා අවසන් වුණාට පස්සේ අපේ channel එක නරඹන අපේ video නරඹන ලක්ෂ සංඛ්‍යාත ඔබ වෙනුවෙන්
ඔබගේ සියලු දුක් කරදර නැති වෙලා සිත සතුට සෞභාග්‍ය පෞලේ දියුණුව ධනය ආකර්ෂණය ඇති වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ආශිර්වාද කරනවා ඔබ වෙනුවෙන්. ඉතින් ඒක නිසා හැකිනම් ඔබේ නමත් සඳහන් කරලා අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ පත්තිනි මෑනියන් පිහිටයි යනුවෙන් කමෙන්ට් එකක් පළ කරන්නට අමතක කරන්නට එපා. ඕම් හ්‍රීම් කන්නගී දේවියයි නමහ. ॐ ह्रीं कण्णगी देव्याय हम्माशात्मिकाय पुष्पाणि समर्पयाम्। ॐ यं वायुत्मिकायै धूपं आग्रपायामि। ॐ कण्णगी देव्याय रम्यन्योत्मिकायै दीपं दर्शयामि। ॐ ह्रीं नमः वं अमृतमिकायै अमृतनवेद्यं निवेदयामि। ॐ कण्णगी तम्भूल समर्पयामि। कण्णगी देव्याय सर्वात्मिकायै सर्वोपचारं समर्पयामि। ॐ ह्रीं कण्णगी देव्याय नमः। ॐ ह्रीं कण्णगी देव्याय हम्माशात्मिकाय पुष्पाणि समर्पयाम्। ॐ यं वायुत्मिकायै धूपं आग्रपायामि। ॐ कण्णगी देव्याय रम्यन्योत्मिकायै दीपं दर्शयामि। ॐ ह्रीं नमः वं अमृतमिकायै अमृतनवेद्यं निवेदयामि। ॐ कण्णगी तम्भूल समर्पयामि। कण्णगी देव्याय सर्वात्मिकायै सर्वोपचारं समर्पयामि। ॐ ह्रीं कण्णगी देव्याय नमः। ॐ ह्रीं कण्णगी देव्याय हम्माशात्मिकाय पुष्पाणि समर्पयाम्। ॐ यं वायुत्मिकायै धूपं आग्रपायामि। ॐ कण्णगी देव्याय रम्यन्योत्मिकायै दीपं दर्शयामि। ॐ ह्रीं नमः वं अमृतमिकायै अमृतनवेद्यं निवेदयामि। ॐ कण्णगी तम्भूल समर्पयामि। कण्णगी देव्याय सर्वात्मिकायै सर्वोपचारं समर्पयामि। ॐ ह्रीं कण्णगी देव्याय नमः। ॐ ह्रीं कण्णगी देव्याय हम्माशात्मिकाय पुष्पाणि समर्पयामि।